Insa Ranjan Ramana ke masjid rumah itu, laban aurud deh Mei masa kohmat nida hasil labin dona. Itu kota itu mage ara kal kriya bahonda bima bonus labi ma bagi dewa lek laban kohmat Februari Januari ini kota kali adu lek itu mana nida hasil laban ama. Jadi insa Raja Paksa lagi Depatula gawe ande betila me nida hasil labagan ne itu mah Sudan mutne. Ini bagi me itu mah wikuna lanita Raja Paksa lagi Depatula gawe ande betil non ne kila. අත වශයෙන්ම කෝප් කමිටුවේ සමාජිකයෙක් වශයෙන් මම කියන්න ඕන පහුගිය දවස්වල අපි ලංකා බැංකුවත් මහජන බැංකුවත් විගණනාධිපතිවරයාගේ වාර්තාව සම්බන්ධව මේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල කැඳවලා විමර්ශනයක් කරා. අත වශයෙන්ම කිව්වොත් මේ රටේ ජන සමාජය තුළ මේ දේශපාලඥයාට තමයි හැම දෙයකටම ඇඟිලි දික් වෙන්නේ. නමුත් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවෙන වංචා දූෂණ අකටයුතුකම් එළියට එන්නේ නැහැ. අපි විශේෂයෙන්ම කියන්න කැමති මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් උනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති මුදල් ඇමැති අගමැති කාලේ මහ බැංකුව කැඩුවාය කියන චෝදනාව මත පදනම් කරගෙන ඒ මහ බැංකුවහුරු අල්ලනවා කියලා කිව්වා. අද ඒ වික්‍රමසිංහ මහත්මයාම නැවත මුදල් ඇමැතිවරයා කරලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් නන්දලාල් වීරසිංහ මහත්මයාව අයින් කරන්න උත්සාහයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකම කෝප් විමර්ශනවලදී අපිට අනාවරණය වුණා ඇලෝසියස් ලගේ මෙන්ඩිස් සමාගම බිලියන 7කට ආසන්න ප්‍රමාණයක මුදලක් මහජන බැංකුව සහ ලංකා බැංකුවෙන් ණය අරගෙන පැහැරීමක් කරලා තියෙනවා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් ලක්ෂ 10ක මුදල ණය ගන්න ගියොත් රටේ නැති ලිපි ලේඛන ඉල්ලනවා මේ අපරාධපතු තියන්න. නමුත් මේ ආයතන දෙක හරහා බිලියන 7ක් ලබා ගන්න අඩුම වශයෙන් රුපියල් බිලියනයකවත් අපතෙන් පතුවක් තියලා නැහැ. එතකොට මේ ලයිසන් එක තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේ ලයිසන් එකක් කියන එක ඔපරේෂන් එක කරන්නේ නැත්තම් වටිනාකමක් නැහැ. දැන් එහෙම බැලුවනම් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් කරන සමාගමකට ඒ ව්‍යාපෘතිය අපේට තියලා මේ නැහැ ගන්න පුළුවන් වෙනවනේ. හරිද? ඉතින් ඒ වගේ වැඩක් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අනිත් පැත්තෙන් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් මහජන බැංකුවෙන් තව බිලියන 2කට ආසන්න මුදලක් අරගෙන ගෙවීම පැහැරලා තියෙනවා. එතකොට මේවා අය කරගන්න කෝප් කමිටුව විදියට අපි ඒ ආයතන වලට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම මම කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුවට තියෙන මූල්‍ය බලය තියෙන්නේ කෝප් කමිටුව හරහා නම් මේව විමර්ශනය කරලා විතරක් මදි. මේ අයට සිවිල් හෝ අපරාධ හෝ නඩු දාන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේව බාර දෙන්න ඕන. බාර දීලා මේ මහජනතාවගේ මුදල් ටික මේ විදියට බැංකු මංකොල්ලකාරයන්ට මේ ගෙවීම් පැහැර හැරීමට ඉඩ දෙන්න බෑ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕන. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති ඒ වගේම මේ මුදල් ලබා දුන්නේ ලබා දීම සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුද? ක්‍රෙඩිට් කොමිටිය මොන ආකාරයෙන්ද සලකා බැලීම් කරලා තියෙන්නේ? ඒ වගේම ඇලෝසියස්ලට මේ මේ විදියට මේ අත දිගහැරලා මේ මේ මුදල් ලබා ගැනීම සඳහා දේශපාලන බලපෑම් කරලා තියෙනවද? එතකොට ඒකට නිලධාරීන් හවුල් වෙලා තියෙන්නේ කොයි විදියටද? මේකෙන් කවුරු හරි කොමිස් ගාලා තියෙනවද? මෙන්න මේ කියන කරුණු සියල්ලම මේ රටේ ජනතාවට එකිනෙක එලි කිරීම සඳහා වූ පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම කෝප් කමිටුව විගණනාධිපති දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව වෙනම පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඒක ඊටාම පැහැදිලිව මේ කියන්න ඕනේ. දැන් අත වශයෙන්ම දැන් වෙලා තියෙන්නේ අවසානාත්මකව බැලුවොත් එහෙම දැන් මහා බැංකුවරු අල්ලන්න ආපු කට්ටිය පාස්කු මේ මහා මොලකාරු අල්ලන්න ආපු කට්ටිය මහා බැංකුව හොරකමට චෝදනා ලැබපු අය ආණ්ඩුව බාර දීලා තියෙනවා. එතකොට ඒ හරහා සාධාරණ පරීක්ෂණ කෙරෙයිද කියන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් මේ මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කණ්ඩායම දැන් ලිබියාවේ ගඩාෆිට වුණා වගේ ඉරාකේ සදාම් හුසේන්ට වුණා වගේ රාජපක්ෂලා තොණ්ඩුවටම හිර වෙනකොට තමයි වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා රාජපක්ෂලාට ඔක්සිජන් දීලා මේ දැන් නිකන් ඔක්කොම අමතක වෙලා වගේ හිටිනවා. දැන් ගෝට ගෝ හෝම් ගැන කතා කරන්නේ නැහැ කවුරුවක්වත්. ඒ අය. හරිද? ඊළඟට රාජපක්ෂලා ගෝ හෝම් කියන කතා කරන්නේ නැහැ මේ පත්ලා තියෙන අලුත් ආණ්ඩුව. ඊළඟට ජනතාව කියපු මේ හොරු අල්ලන්න හොරුන් මේ හොරකම් කරපු දේවල් නැවත අය කරගන්න කියන එක ඒව කතා කරන්නේ නැහැ. හරිද? හැබැයි ඒ වෙනුවට කිව්වා ඩොලර් බිලියන 4-5ක් ගණන්ලා ඔක්කොම ගොඩ දානවා කියලා. දැන් මේ වික්‍රමසිංහ මහත්තයා අගමැතුණායින් පස්සේ
තෙල් පෝලිම වැඩි වෙලා තියෙනවා. ගෑස් පෝලිම වැඩි වෙලා තියෙනවා. තනි පෝලිම වල තිබිච්ච එක පෝලිම් තුනකට අවිල්ලා තියෙනවා. හරිද? ආපු ඩොලර් ගණනකුත් නැහැ. ඒ මදිවට දැන් ලෝක බැංකුව කියනවා ජාත්‍යන්තර මේ මුල්‍ය අරමුදලේ දේවල් ටික මේ හරියාකාරව දෙනකන් ක්‍රියාත්මක කරනකන් මේ කිසිදු ණය පහසුකමක් ලබා දෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ පුද්ගල සාධක මත ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන හෝ රටවල් විවිධ මේ කාටවත් එහෙම උදව් කරන්නේ නැහැ. ඒ රටවල් උදව් කරන්නේ හෝ ඒගොල්ලෝ සලකා බලන මේ 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 යම් යම් ප්‍රතිපත්ති මාලාවන් තියෙනවා. එතකොට ස්ථාවර රාජ්‍යයක් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදයේ රකින්න රාජ්‍යයක් වෙලා තියෙනවද? පුරවැසි නිදහස තියෙනවද? එහෙම නැත්නම් විනිවිදභාවයකින් කටයුතු කරන ආණ්ඩුවක්ද කියන කාරණා තමයි බලපාන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණා කියලා ඕතාව කවුරු හරි අගමැති වුණා කියලා එහෙම පෞද්ගලික සම්මතතාව මත විවිධ රටවල් වලින් මෙහෙම ආධාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි දිවංගත මංගල සමරවීර මැතිතුමා කිව්වේ එතුමාගේ හොඳම මිතුරියක් වෙච්ච සැමන්ටා පවර මැතිණිය මේ මොනවාද කොවිඩ් වැක්සින් ඉල්ලන්න පුළුවන්ද කියලා හොම එතුමා ඉතාම පැහැදිලි කිව්වා මට ඉල්ලන්න පුළුවන් හැබැයි හම්බෙයිද දන්නේ නැහැ මොකද පුද්ගල සාධක මත විවිධ රටවල් ඒ තීරණ ගන්න නැහැ කියන එක. ඒ බව දැන් මහ පොළවේ යථාර්ථයක් බවට පත් වෙමින් තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම තව එක කාරණයක් කියන්න ඕන. මම ඊයේ ගියා රංජන් රාමනායක මැතිතුමා බලන්න. හරිද? එතකොට රංජන් රාමනායක මැතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ එතුමාව බේරගන්න එතුමාට නිදහස ලබා ගන්න කවුරුවත් ආණ්ඩුවට එකතු වෙන්න ඕනේ නැහැ කියලා ඉවර වෙලා. හරිද? ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් එතුමා මේව බිල්ලට දෙන්න ඕනෙත් නැහැ කියන එක තමයි එතුමා පැහැදිලිව කියන්නේ. ඒ නිසා රංජන් රාමනායක මැතිතුමාට ලබන අවුරුද්දේ මැයි මාසේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන. එතකොට එතුමාගේ අර කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම වගේ දේවල් එක ලබන කොහොමත් පෙබරවාරි ජනවාරි වෙනකොට කාලේ අඩු වෙලා එතුමා නිදහස ලබනවා. ඒ නිසා රාජපක්ෂලාගේ දෙපතුල ගාව වැඳ වැටලා මේ නිදහස ලබා ගන්න එතුමා සූදානමුත් නැහැ. ඒ වගේම එතුමාව විකුණලා අනිත් අය රාජපක්ෂලාගේ දෙපතුල ළඟ වැඳ වැටෙන්න ඕනේ නැහැ කියලා එතුමා පැහැදිලිවම මේ කියන්න කැමති. ඒ නිසා මම දැක්කා වික්‍රමසිංහ මහත්තයාගේ ලියුමක තියෙනවා කොමිටියක් පත් කරනවා කියලා ඉවරලා. මොන කොමිටිද? දුම්මින්ද සිල්ලෝ නිදහස් කරන්න කොමිටි පත් කරාද? අර රෝයල් පාක් මිනිමෙරුමේ හිටපු එක්කෙනාව පත් මේ නිදහස් කරන්න කොමිටි පත් කරාද? ඉතින් ඒ නිසා අපිට පැහැදිලිවම පේනවා මේ ඔක්කොම කල් මරන්න. හැබැයි අපි කියන්න කැමති වික්‍රමසිංහ මහත්තයෝ බැසිල් රාජපක්ෂගෙන් ඔබතුමාට ප්‍රහාර එල්ල වෙන නියමිතය තව සති දෙකකින් විතර. පසුපෙළ පොහොට්ටුවේ ඉන්න පසුපෙළ ඔබතුමාට කොචොක් කරන්නට නියමිතයි. කෝ අර ගේනවා කියපු ඩොලර් බිලියන 3-4. කෝ ඔබතුමා නැති කරනවා කියපු පොලිම කියලා ඉවරලා. මොකද හේතුව ඒ කොචොක් එක පටන් ගන්නේ වෙන මොකටවත් නෙමෙයි 21ක් ගේන්න දෙන්න බැරි වෙන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව බාරගත්තේ පක්ෂයක කතා කරලත් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ අයින් වෙන දිනයක් එකඟ කරගෙනත් නෙමෙයි. හරිද? 21 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ගැසට් කරලා තියෙන විදියට බලාත්මක කරලා කියන විදියටත් නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම අපි ඒකට කියන කැමති ද්විත්ව පිරිසිභාවය ආහෝසි කරන්න කියන 21කට පෝට්ටුවෙන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ජනතාව රවට්ටන්න එපා. මේ පිළිබඳව කරුණු එකින් එක අපි ඉදිරියේදී ජනතාවට ගේන්න මේ කියන්න සූදානම් කියන එක පැහැදිලිවම කියන්න ඕන. මොකද හේතුව අනිත් පැත්තෙන් දැන් මේ සිදුවීමෙන් පවතින දේවල් දිහා බැලුවම අරගලයට ගහපු අය අත්තරන් ගොඩ ගන්නෙ නැහැ. හැබැයි ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගහපු අය අත්තරන් ගොඩ ගැනීමේ කොන්ත්‍රාත්තුව වික්‍රමසිංහ මහත්තයා බාර අරගෙන තියෙනවා. ඒ නිසා රාජපක්ෂලාගේ රකවලා වික්‍රමසිංහ මහත්තයා කියන එක නැවත වතාවක් ඔප්පු කරලා ඉවරයි.